අපි හැම එක්කෙනාටම ජීවත් වෙලා ඉන්න කාලෙදි ජීවත් වෙන්න අරමුණක් ඕනේ දැන් මේ වෙලාවේ දැන් මේ පින්වතුන්ට හිතන්ට අරමුණක් ඕනේ අහන්න සද්ද අරමුණ ඕනේ ඉතින් මේ හැම වෙලාවෙම මොකක් හරි වැඩක් කරන්නට බාහිරින් එන අරමුණක එල්ලීලාම තමයි නැත්තම් හිත ඇතුලේ තිබෙන්නා වූ අරමුණක එල්ලීලාම තමයි මේ හිත වැඩ කරන්නේ අරමුණක් නැතිව හිතක් පහළ වෙන්නේම නැහැ ඒ වගේම තමයි මරණසන්න අවස්ථාවේදීත් මොකක් හරි අරමුණක් එනවා අරමුණක් ඇතුව තමයි යන්නේ හිත උපදින්නෙත් අරමුණක එල්ලිලයි ඒක තමයි ස්වභාවය අපි ජීවිත කාලයේදී කරපු දේවල් තියෙනවා කරපු වැඩ තියෙනවා ඒ වැඩ කරන්නට ආධාර කරගත්ත දේවල් තියෙනවා ඒවට කියනවා කර්ම සහ කර්ම නිමිති කියලා දැන් අපි හිතමු අපි කුසල අකුසල පැත්තෙන් කතා කරන නිසා කුසලයක් කරනවා බෝධියකට ගිහිල්ලා අපි අතු ගන්න බෝධින් වහන්සේ වටේ අතු ගන්න එතකොට මේ අතු ගන්න වෙලාවේදී අතු ගාපු තාලේ අතු ගාපු සිත මතක් වෙනවා මම අහවල් දවසේ එහෙම නැත්තම් දිනේ එහෙම වුණත් මේ මම මේ වගේ වැඩක් ඉස්සෙල්ලා කරා කියලා ක්‍රියාව මතක් වෙනවා. ඒ කොයි වෙලාවද මතක් වෙන්නේ? මැරෙන්න කිට්ටු අවස්ථාවේ. ඒ ක්‍රියාව මතක් වෙනකොට හිත ඒක අල්ලනවා. ආන්න ඒ ක්‍රියාව මතක් වෙන එකට කියනවා මොකද්ද? කර්මය සිහිපත් වෙනවාය කියලා. දෙක. ඒ ක්‍රියාව කරන්ඩ ආධාර වෙච්ච ඒවා තියෙනවා. ඉදල මතක් වෙනවා. එහෙම නැත්නම් ඒ මිදුල මතක් වෙනවා. එහෙම නැත්නම් බෝධින් වහන්සේ එහෙම නැත්නම් තාප්පයක් මතක් වෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රියාව කරන්නට අසල තිබිච්ච උදව් වෙච්ච උපකාර වෙච්ච සලකුණු. ඕව මතක් වෙනවා. ඕව මතක් වුණෙන් පස්සේ හිතේ කියලනවා. ආන්න ඒකට කියනවා මොකද්ද? කර්ම නිමිති මතක් වෙනවායි කියලා. මේවා දැන් නැහැ. දැන් තියෙන ඒවා නෙවෙයි. අතීතයේ සිද්ධ වෙලා යට ගිහිල්ලා මරණසන්න අවස්ථාවේදී ඉලිප්පිලා එන ඒවා. මේවා එන්නේ කර්ම ශක්තියකින්. මේවා එන්නේ කර්ම බලයකින් තමයි කර්මයේ සිහිපත් වෙන. ඒ කියන්නේ විපාකයක් හැටියටයි එන්නේ. දැන් මේක මතක් වෙන්නේ විපාකයක් හැටියටයි. ඉතින් තව වෙලාවට තියෙනවා මෙහෙම. ඔය දෙකම මේ ජීවිතේ පසු ඒවා. සමහර ඒවා තියෙනවා ඒ කර්මවල තිබෙනවා බලයක් ඒ කර්මවල ශක්තිය හැටියට ඒ පහුගිය කර්මය විතරක් නෙවෙයි පහුගිය කර්ම නිමිත්ත විතරක් නෙවෙයි ඒකේ විපාක දෙන්නට තියෙනවනේ තැන. විපාක දෙවන ආත්ම භාවයක් මොකක් හරි ආන්න එතන සලකුණු එතන තිබෙනා වූ සලකුණක් එකක් දෙයක් අවුස්සලා ඇදලා දෙනවා. ඒක කරන්නෙත් මොකෙන්ද? කර්මයෙන්. ඒකට කියනවා ගතියේ අලුත් භවයේ නිමිත්තක් ගති නිමිත්තක් කියලා. බෝධින් වහන්සේ නම කතු ගෑවොත් එහෙම නරක තැන කියන්න බෑනේ. ඒක නිසා ඒ වෙලාවට වෙන්නේ එක්කෝ මේ දිව්‍ය විමානයක් හරි ලස්සන පාක් එකක් හරි ලස්සන සැරසිලි තියෙන තැනක් හරි මතක් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඒක එන්නේ. දැන් මේ කර්මය කර්ම නිමිති ගති නිමිති ඔක්කොම ඇති වෙන්නේ මොකටද? මනසට පෙනී යනවා. ওই වෙලාවේදී ওই එකක හිත අල්ලලා ඒකට අනුව තමයි මෙහෙන් අයින් වෙලා එහා පැත්තට යන්නේ. ওই හොද පැත්තට නරක පැත්තට කරමු. හරක් මරණ මිනිස්සෙක් ඉන්නවා. ඒ හරක් මරණ මිනිස්සයා ගොඩාක් කාලයක් ඒ වැඩේ කරා. මරණාසන්න අවස්ථාවේදී එයා ඒ කරපු වැඩේ එයාට හොඳට සජීවී වගේ පේනවා. ඒකට කියනවා කර්ම නිමිත්ත කියලා. කර්මය කියලා. නෑ කර්මය කියලා. එයා ඒ කර්මය සිද්ධ කරන්නට ආධාර කරගත්ත පිහිය, උලක්, යකඩයක්, සත්තු එහෙම මතක් වෙනවා නම් ඒකට කියනවා කර්මයට ආධාර වෙච්ච සලකුණු හේවත් කර්ම නිමිති කියලා. ඒව දෙකම එනවා.
ඒ මනුස්සයා ඒ කරගත්ත මේ කර්මයේ බලයෙන් අනාගතේ යන්න තැනක් තියනවා නම් එතන තිබෙන්නා වූ සලකුණුත් ඉස්මතු කරලා දෙනවා ඒවට කියනවා මොකද්ද ගති නිමිත්තේ කියලා ඔන්න අරමු දැන් මේවා ඉන්නේ කොයි වෙලාවටද කොයි කාලයටද මරණාසන්න අවස්ථාවේදී මරණාසන්න අවස්ථාවේදී කියලා කිව්වෙන් පස්සේ ඒක මැරෙන්න මොහොතකට වෙන්න පුළුවන් ඉස්සලා වෙන්න පුළුවන් ක්ෂණයකට වෙන්න පුළුවන් මේ ක්ෂණය කියලා කියන්නේ තප්පරෙන් මේ කොටස් ගානකින් එකක් නේ ඒ වෙලාවක වෙන්න පුළුවන් එහෙම නැත්නම් පැයකට දෙකකට උඩදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් දවසකට උඩදී වෙන්න පුළුවන් එහෙම නැත්නම් සතියකට උඩදී ඕව මතක් වෙවි එනවා යට යනවා එනවා කොහොමත් තියෙනවා මිනිසු කියනවා මල්ලතු පේනවා කියනවා ලස්සන විමාන පේනවා කියනවා ගින්දර පේනවා කියනවා කළුවර පේනවා කියනවා බල්ලු පේනවා කියනවා අලි ඇත්තු පේනවා වගේ ඇදගෙන යන්න එනවා එහෙම කියනවනේ ඒවා තමයි සලකුණු එතකොට ඔය විදිහට තියෙනවා මේව මොනවද හිතද අරමුණද ඒවා අරමුණ අරමුණට අරමුණ දැනගන්න පුළුවන්ද බැ අරමුණ දැනගන්නේ මොකෙන්ද හිතෙන් ඒක නිසා මේ හිත තියෙනවා අරමුණ දැනගන්න මරණාසන්න චිත්ත වීතියක් අමුතු විදිහට තමයි වැඩ කරන්නේ දැන් මේ වාහනයක් ඇදගෙන යන වාහනයක් වේගෙන් ගිහිල්ලා නවත්තන්න යනකොට මොකද්ද වෙන්නේ ස්ලෝ වෙනවා ස්ලෝ වෙලා ගිහිල්ලා තමයි නවතින්නේ ටිකක් ගානට ස්ලෝ වෙලා ගිහිල්ලා වාහනේ යන පවර් එක නැති වෙලා දුර්වල වෙලා ඊට පස්සේ නවතින්නේ ඒ වගේ අපේ හිත වේගෙන් වැඩ කළා වැඩ කළා වැඩ කළා වැඩ කළා මරණාසන්න අවස්ථාවට යනකොට ස්ලෝ වෙනවා මරණාසන්න අවස්ථාවේදී හිත දුර්වලයි අරමුණ එහෙම නිකන් මේ තිබිච්ච එකක එල්ලිලා ඉන්න වරෙන්ද නිකන් අලුත් අලුත් ඒවා හිත හිතා ඉන්න පුළුවන් කමක් නැහැ අපි කිව්වා මේ සිත් පහළ වෙන්නේ කොහොමද පහළ වෙන්නේ සිත් පහළ වෙන්නේ පේලි 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 ඒකට කියනවා මොකද්ද සිත් පේලියක් හෙවත් චිත්ත වීතිය අපි මේක කලින් ඉගෙන ගත්තා චිත්ත වීතියක තිබෙනවා මොනවද චිත්තක්ෂණ කියන්නේ හිතක ආයසය කොච්චරද ෂණ එකයි ඒ වගේ ෂණ යනවා කීයක්ද 17ක් ඒ ෂණ 17කින් චිත්ත වීතියක් සම්පූර්ණ වෙනවා සිත් පේලියක් ආයත අර්ථයක් යන්න ඕන කීයක් යන්න ඕනද 17යි ඔය විදිහට තමයි ඒක වැඩි සිද්ධ වෙන්නේ විශේෂයක් තියෙනවා මරණාසන්න චිත්ත වීතිය සාමාන්‍ය චිත්ත වීතියක කීයක් තියෙනවද ජවන් මැද 7යි මරණාසන්න චිත්ත වීතියේ තිබෙන ජවන් 5යි යම් මරණාසන්න චිත්ත වීතිය තියෙන්නේ ජවන් 5යි හේතුව 7ක් දාලා වැඩ කරන්න බෑ හේතුව දුර්වලයි නේද ඒ කියන්නේ වාහනයක් මේ වාහනයක් ස්ලෝ කරන්න යන තැන ඇස්ට්‍රේටරි ගහලා වැඩක් නැහැ නේ ගහන්න මොකද්ද බ්‍රේක් එකයි ඒක ඉතින් ඒක නිසා ඇස්ලේටරේ වගේ තිබෙන ජවන් වැඩියෙන් වැඩ කරන්නේ ජවන් පහ පාවිච්චි කරන්නේ සිද්ධ වෙන්නේ පහයි මරණය සිද්ධ වෙන ක්‍රම තියෙනවා 1 2 3 4 5 6ක් තියෙනවා එකක් තමයි මේ අපේ වටපිට මැරෙනකොට අර පරණේවත් කර්ම වෙනවා කර්ම නිමිති වෙනවා හැබැයි මේ ඒ විතරක් නෙවෙයි. ඒ වෙලාවට තියෙන හේකුත් කර්ම නිමිත්තක් වෙනවා. අපි මෙහෙම හිතමු. දැන් කෙනෙක් මැරෙන්න කිට්ටුයි. ඒ වෙලාවට පිරික් කියන්න ස්වාමීන් වහන්සේලා වඩමන. ස්වාමීන් වහන්සේලා වඩමන් පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා පිරික් කියන අයට ඇහෙනවා. ස්වාමීන් වහන්සේලා පේනවා. එතකොට ඇහෙන් ඒ දර්ශනේ ගන්නවා. එයා ස්වාමීන් වහන්සේලා දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න ගමන්ම ඒ චිත්ත වීතිය කෙලවර එයා ඒ ශ්‍රමණ රූපේ හාමුදුරන්ගේ රූපේ බලාගෙන ඉන්න ගමන්ම චුතිය සිද්ධ වෙනවා යනවා. එතකොට එයා ස්වාමීන් වහන්සේලා කියන ඒ දර්ශනේ අරගෙන තමයි එයා
මෙහින් අයින් වෙලා අරහේ පැත්තට යන්නේ එයාගේ අලුත් භවයේ නිමිත්ත මොකද්ද සම්මාසය ශ්‍රවණ රූපය දෙක එයා කණින් බණ අහනවා කණින් බණ අහනකොට සද්දය එනවා ඊට පස්සේ සද්දයල පිරිත් කියනවා ඒ පිරිත් කියන සද්දෙට හරවලා ඉන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ එයාගේ අවසාන සිත අර සද්දයට බැඳෙනවා ඒක අහගෙන ඉන්න ගමන් ඒ සද්දෙත් එක්ක යා චුත වෙලා ගිහිල්ලා ඊළඟ ජීවිතේ උපදිනවා ඊළඟ ජීවිතේට අරමුණු වුණේ මොකද්ද නිමිත්තක් වුණේ මොකද්ද සද්දේ ශබ්ද නිමිත්ත ග්‍රහණය කරගෙන තමයි එයා යන්නේ තුන අපි ඉතින් ස්වාමීන් වහන්සේලාත් වඩම්මලා ඔන්න ඉතින් මේ විශේෂ පූජාවක් කරනවා පිරිට්ටියක් කියලා බුදුහාමුදුරන්ට හඳුන් කූරක් පත්තු කරලා මල් ටිකක් තියලා සමම් පිච්ච මල් එහෙම ඒවා ටිකක් තියලා ඉතින් පරිසරය හදනවා ඉතින් මෙයා පිරිත් කියන ගමන් මෙයාට අහුවෙන සුවඳ මෙයා සුවඳ එක්ක ඉන්නකොට ඒ සුවඳ ආග්‍රහණය කරන්න ආව චිත්ත වීතියක් යනවා ඒකත් එක්ක ඉන්නකොට චුතිය සිද්ධ වෙනවා එතකොට මොකද්ද උනේ නිමිත්ත ගන්න මේ සුගන් සුවඳ හතර ඉතින් මේ මරණාසන්න අවස්ථාවේදී හැම එක්කෙනාම ජීවත් වෙලා ඉන්න කාලේදී කෑම බිව නැති වුණත් මැරෙන්න යනකොට පොඩ්ඩක් කටේ ජමක් හරි දානවා නේ අයිස්ක්‍රීම් ටිකක් හරි දෙලුන් යුස හරි මේ පැණි හරි මොකක් හරි එකක් අපි දාමු මේ පැණි අපි දාමු මේකට නේ ඔව් දැන් එතකොට රස ආග්‍රහ රස දැනගන්නා වූ දිවට දැනෙන්නා වූ ඒ රස අරමුණු කරගෙන සිත් පහළ වෙනවා ඒකත් එක්ක ගිහිල්ලා යා චුතියටපත් වෙනවා ඊළඟට එහා ජීවිතයේදී භවංගයට අරමුණු වෙන්නේ මොකද්ද රස ඊළඟට කවුරු හරි ඔය මොකක් හරි ඒකින් පවන් ගහනවා හරි එහෙම නැත්තම් ඔය සිමු සුනු සුමුදු තියන්නේ එහෙම ස්පර්ශ වෙනකොට එහෙම නැත්තම් කුෂන් එක හරි ඇඳ හරි හොඳට බොහොම පහසු විදියට කම්ෆර්ටබල් එක තියෙනවා ඒක වින්දනය කරන ගමන් චිත්ත වීති පහළලා ඊට පස්සේ අවසානයේදී චුතියටපත් වෙනවා ඒකට කියනවා මොකද්ද ස්පර්ශයේ අරමුණු කරගෙන චුතියට ගියයි මේ චුති වෙලා ප්‍රතිසන්දිතට ගියයි කියලා දැන් මේ වර්තමානයේ තියෙනේ වගේමුත් යනවා ඒවත් කර්ම නිමිති බවට පත් වෙනවා ඒවත් දැන් තියෙනවා පරණේව මතක් වෙලත් යනවා තවත් එකක් සිද්ධ වෙනවා පරණ දේවල් චක්කුද්්වාරි මුල් ගන්නවා එහෙම එකක් තියෙනවා ඒක වෙන්නේ මෙහෙමයි එයාගේ කර්ම ශක්තිය නිසා එයාට පේනවා පරණ කරපු කර්මයක ප්‍රතිඵලයක් හැටියට ඉස්සරහට දැర్శණේ වෙන හොඳම පින්තූරේ ලස්සන විමානයක් දිව්‍ය රතයක් මල් මාලාවක් හොඳට පේනවා එයාට ඒතකොට වැඩ කරන්නේ මොකද්ද ඇසම චක්කු ద్వාරේ සමහර ලාට ලස්සනට නිකන් කී පිළික් කියන සද්ද වගේ ඇහෙනවා එතකොට වැඩ කරන්නේ ඒ සද්දෙමයි ඒක ඒ සද්දය එයාට දැනෙන එකක් හැබැයි වැඩ කරන්නේ දැනට තිබෙන්නා වූ සෝත ద్వාරය සහ චක්කු ద్వාරය ඔහොම දේවලු සිද්ධ වෙනවා දැන් මේක තේරෙනවද එන තාලේ